අයිබෝවන් ඔබ එක්වන්නේ ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගයි. ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල. රනිලු තකිලත් පාස්කු පොලිස් ඒකකේ කංචි පානිකේ දෙමටකොඩ චමින්දගේ කිඹුලා ඇල ගුණාගේ පාතාල කෙරුමන් 10ක් පොලිස් දැලේ. පොලිසියම කුඩුකල නාකොටික් 13 යලිත් රක්ෂිත බන්ධනාකාරයට. අවුරුදු 79ක් පවුල් කෑ සීසරුත් මැක්ලොබියාත් ගිනස් පොතට. දේශීය ප්‍රවෘත්ති. කංජිපානේ ඉම්රාන් දෙමටගොඩ චමින්ද කිමුලා ඇලේ ගුණා යන සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයන්ගේ සමීපතම යන දස දිනක මද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අතරංකුවටගෙන තිබෙනවා. ගත වූ පැය 24 තුල බස්නාහිර පළාතේ මද්‍රව්‍ය වැටලීම් 386ක් සිදු කර සැකකරුවන් 400 දෙනෙකු අතරංකුවටගත් බව බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසුවා. සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙකු ලෙස සැලකෙන මොහොමඩ් ෆාරුස් හෙවත් ෆයිස් පිච්චේ නැමැත්තා මාලිගාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. අත්අඩංගුවට ගන්න අවස්ථාවේ හෙරොයින් මද්‍රව්‍යද ඔහු සන්තකයේ තිබූ බවයි පොලිසිය පවසන්නේ. මිනි මෙරුම් සහ මද්‍රව්‍ය ජාවාරමට අදාළ අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින මොහු කංජිපානි ඉම්රාන්ගේ අපරාධ රැසකට සහභාගී වී ඇති අයෙකු බවයි පොලිසිය පවසන්නේ. කංජිපානි ඉම්රාන්ට බූස බන්ධනාගාරයට ජංගම දුරකථන රැගෙන ගොස් ලබා දී ඇත්තේ මොහු බවටද කරුණු හෙළි කරගෙන තිබෙනවා. මාලිගාවත්ත පොලිසිය මොහු පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා. අපරාධ කල්ලි සමාජික දෙමටකොඩ චමින්ද යනායගේ සගේකු කුඩරුවන්ගේ පුතාවන තිලින නයනජිත් යනායද මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සුකෝපභෝගී ජීප් රථයක්ද සමගයි. අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 481ක් සමග 3 දෙනෙකු බම්බලපිටියේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලැගුම් හලක මද්‍රව්‍ය පානය කරන පිරිසක් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ සිදු කරගෙන යන අයිස් මද්‍රව්‍ය ජාවාරමක් පිළිබඳ තොරතුරු හෙළිව තිබෙනවා. ඒ අනුව අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි බම්බලපිටියේ පොලිසිය පවසන්නේ. බම්බලපිටියේ දුම්රිය ස්ථානයේ ආශ්‍රිත ප්‍රදේශයේ සිදු කරගෙන ගොස් ඇති මෙම මද්‍රව්‍ය ජාවාරමට අදාළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමේ පරීක්ෂණ ක්‍රියාත්මකයි. මේ අතර කිඹුලා ඇල ගුණා යන අපරාධ කල්ලි සමාජිකයාගේ මද්‍රව්‍ය ජාලයට අදාළ සැකකරුවන් 8 දෙනෙකුද මද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. ඒ මත්කුඩු ග්‍රෑම් 70ක් කඩු 2ක් සහ රුපියල් 20,000ක්ද සමගයි. මීගමුව ඒත්තුකාල ප්‍රදේශයේදීද හෙරොයින් සහ අයිස් මද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් 3 දෙනෙකු අත්අඩංගුවට පත් වුණා. ඉන්න එක් අයෙකු කාන්තාවක්. මේ අතර වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳී සිටි නයිජීරියා ජාතිකයින් 3 දෙනෙකු ඔවුන්ට ආධාර අනුබල ලබා දුන් මෙරට පුද්ගලයින් 2 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ටාසේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ගල්කිස්ස ප්‍රදේශයේදී වැටලීම සිදු කළේ. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජකාරියවසම් මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සුවබලන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත සාක්ෂි ලබා දීමට අද පැමිණියා. අකිල විරාජකාරියවසම් මහතා පෙරවරු 9:40ට කොමිසම වෙත පැමිණි බවයි අප වාර්තාකරු පවසන්නේ. මීට පෙරද ඒ මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සුවබලන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත පැමිණ සාක්ෂි ලබා දුන්නා. මෙවන විටත් ඔවුන් දෙදෙනා කොමිසම වෙත සාක්ෂි ලබා දෙමින් සිටිනවා. උකස් ආයතනයකින් සොරකම් කළ රුපියල් 170කට වඩා වටිනා රන් භාණ්ඩ සහ මුදල් ගල්කිස්ස පොලිසිය මගින් සොයාගත්තා. රත්මලාන ප්‍රදේශයේ උකස් මධ්‍යස්ථානයක් කඩා ඊට ඇතුළු වී රන් භාණ්ඩ සහ මුදල් සොරකම් කර තිබුණා. ඉන් රුපියල් 170කට අධික රන් භාණ්ඩ සහ රුපියල් 110කට ආසන්න මුදලක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුණේ පිළියන්දල ප්‍රදේශයේදී. අත්පලඳනා 27ක්, මුදු 46ක්, කරාම්බු 60ක්, වළල්ලක්, රන්මාල 2ක්, පෙන්ඩන් 30ක් ඇතුළු රන් භාණ්ඩ මෙලෙස සොයාගෙන තිබෙනවා. සැකකරු පෞද්ගලික ආයතනයක පරිගණක ඉංජිනේරුවරයෙකු බවයි පොලිසිය පවසන්නේ. ඔහු ගල්කිස්ස මහේස් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රඳවා ගැනීමේ නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිතයි. මේ අතර මද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ ලබන 14 වනදා දක්වායි. මේ අතර මද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන උදාර සම්පත් නැමැත්තා 14 වන සැකකරු ලෙස නම් කෙරුණා.
පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනා තවදුරටත් රක්ෂිත බඳනාගාර ගත කිරීමට නියෝග කළේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියයි. පැමිණිල්ල කැඳ වූ අවස්ථාවේ ඔවුන් අධිකරණයට ඉදිරිපත් කෙරුණේ නැහැ. විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලිප පීරිස් මහතා පරීක්ෂණවල ප්‍රගතිය සම්බන්ධයෙන් කරුණු දැක්වුවා. දැනට ඩුබායි වාසය කරන මද්‍රව්‍ය ජාවාරම් හා පාතාල කල්ලි නායකයෙකු වන උදාර සම්පත් නැමැත්තා නඩුවේ 14 වන සැකකරු ලෙස නම් කිරීමට අවසර දෙන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා. අධිකරණය ඊට අවසර ලබා දීමටයි කටයුතු කළේ. සිද්ධියට අදාළ විමර්ශන කඩනම් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා. මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 3000 ඉක්ම වීමත් දිනකට වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාව වාර්තා වී ඉන්දියාව ලෝක වාර්තාවක් තිබීමත් සමග දිවෙන වටා මුහුදු ප්‍රදේශවල ආරක්ෂාව තර කර තිබෙනවා. ඒ රෝගය වැළඳුණු සංක්‍රමණිකයන් රට තුළට ඇතුළු වීම වැළැක්වීමටයි. මේ වන විට මෙරටින් හඳුනාගත් කොරෝනා ආසාදිතින්ගේ සංඛ්‍යාව 3012ක්. අද උදෑසන වන විට රෝගීන් 17 දෙනෙකු හඳුනා ගැනුණා. එසියලොම දෙනා විදේශ රටවල සිට මෙරටට පැමිණ අයයි. රෝගීන් 2860 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් තිබෙනවා. අද උදෑසන වන විටද පුද්ගලින් 11 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. එනෝ දැනට රෝහල් ගතව ප්‍රතිකාර ලැබමින් සිටියේ රෝගීන් 140 දෙනෙකු පමණයි. වෛද්‍ය විමර්ශන යටතේ සැක සහිත රෝගීන් 52 දෙනෙකු ප්‍රතිකාර ලැබමින් සිටිනවා. කන්දකඩු හා සේනපුර මද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර සහ පුරෝතාපන මධ්‍යස්ථාන ආශ්‍රිතව හඳුනාගත් කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 639ක්. එහෙත් මේවර විට තවදුරටත් ප්‍රතිකාර ලැබමින් සිටියේ ඉන් 20 දෙනෙකු පමණයි. අනෙක් සියලු දෙනා සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ. මේ අතර අද දිනේද විදේශගත ශ්‍රී ලාංකිකයින් රැසක් මෙරටට පැමිණියා. කටාර් සිට පැමිණි පුද්ගලයින් 400 දෙනෙකු ඒ අතර වනවා. කටාර් ගුවන් සේවයට අයත් යානයකිනුයි ඔවුන් දිවයිනට පැමිණියේ. එම පිරිසද PCR පරීක්ෂණ සඳහා සාම්පල ලබා ගැනීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා. යුද හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන 67ක් තුළ මෙවන විට පුද්ගලයින් 6901 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිනවා. පුද්ගලයින් 35097 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර පිටත්ව ගොස් ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ. ඊයේ දිනය තුළ සිදු කළ PCR පරීක්ෂණ සංඛ්‍යාව 1610ක්. මෙවන විට ශ්‍රී ලංකාව තුළ PCR පරීක්ෂණ 223,982ක් සිදු කර තිබෙනවා. දිනක් තුළ ඉන්දියාවෙන් හමු වූ වැඩිම ආසාදිතින් සංඛ්‍යාව ඊයේ දිනේදී වාර්තා වූ බව සෞඛ්‍යාංශ නිවේදනය කරනවා. ගත වූ පැය 24ට පමණක් එරටින් වාර්තා වූ ආසාදිතින් සංඛ්‍යාව 79,457ක්. ඒ සමග එරට සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 136 ඉක්මවා තිබෙනවා. ආර්ථිකයේ කඩාවැටීම වැළැක්වීම සඳහා පනව ඇති නීති ලිහිල් කිරීමත් සමගයි මෙලෙස ආසාදිතින් සංඛ්‍යාව ඉහළ ගොස් ඇත්තේ. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසයේ මේ වන විට ලෝපුරා 2,53,87,330 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබ ඇති රෝගීන් සංඛ්‍යාව 1,77,09,331ක්. වෛරසය ආසාදනය වීම හේතුවෙන් මරණ 8,50,600ක් වාර්තා වී තිබෙනවා. රටවල් හා ස්වයංපාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. ස්පාඤ්ඤ තුළ දෙවන වටේ වෛරස ව්‍යාප්තියක් ආරම්භ වී ඇති බව සෞඛ්‍යාංශ පවසනවා. ඒ එරට පාසල් නැවත වරක් ආරම්භ කිරීමත් සමගයි. පාසල් ආශ්‍රිතව ආසාදිතීන් වාර්තා වීම හේතුවෙන් නැවත වරක් පාසල් වසා දැමීම පිළිබඳව අවධානය යොමු කර ඇති බවයි බලධාරීන් පවසන්නේ. රට නැවතත් වසා දැමීම තුළින් ආර්ථිකයේ කඩාවැටීමට වැඩි ඉඩක් තිබුණද අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට රජය පසුබට නොවන බව ඔවුන් තවදුරටත් නිවේදනය කරනවා. අද දින සිට නවසීලන්තයේ පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය වෙනවා. ඒ සමග රට තුළ වෛරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමට හැකිවනු ඇති බවටයි අග්‍රාමාත්‍ය ජෙසින්ඩා ආඩන් විශ්වාසය පළ කරන්නේ. කෙසේ වුද ඔක්ලන්ඩ් නගරය තුළ නිරෝධායන නීති ලිහිල් කිරීමට පියවරගෙන ඇති අතර මහජන එක්රැස්වීම සඳහා පමණක් සීමා පනවා තිබෙනවා. මෝටරරථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් 4 දෙනෙකු තුවාල ලැබුවා.
දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහ ප්‍රදේශයේදී අනතුර සිදු වුණේ ලොරතිය නියමිත දහවන පතේ දහවණයේමින් සිටියේදී ප්‍රතිවිරුද්ධ දෙසින් වේගයෙන් පැමිණි මෝටර රථයේ එහි ගැටී තිබෙනවා. ඒ සමග ලොරතියේ පෙරළී මීටර 30ක් පමණ ඇදී ගොස් තිබුණා. තුවාල ලබා ඇත්තේ මෝටර රථයේ ගමන් කළ දෙදෙනෙකු ලොරතියේ රියදුරු සහ තවත් පුද්ගලයෙකුයි. සීගිරිය පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා. පරිසරයට විශාල හානියක් සිදු කරන සැෂේ පැකට් සහ මත්පැන් කාලේ බෝතල් තහනම් කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. හම්බන්තොට ප්‍රදේශයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. අපි සැෂේ පැකට් වහාම තහනම් කරන්න අවශ්‍ය පීවර ගන්න විශේෂයෙන්ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හැරුණම පළවෙනි අදියර විදියට මේ ෂැම්පෝ වර්ග, ජෙල් වර්ග විවිධ දේවල් එනවා. ඒව තහනම් කරන්න වහාම පීවර ගන්නවා. මත්පැන් කාලේ බෝතල් නතර කරන්න අවශ්‍ය පීවර ගන්නවා. ඒකට අපි දැන්ටමත් නිෂ්පාදකයන්ට අපි දැනුම් දීමක් කරනවා එන සතියේ. ඒව ආපසු ගැනීමේ වැඩපිළිවෙල සකස් කරන්න කියලා. එසේ නැත්නම් ඒ තහනම් කිරීමටත් අවශ්‍ය පීවර ගන්නවා. ඒ වගේම පොලිතින්, ප්ලාස්ටික්, නිමි භාණ්ඩ විදියට රටින් ගේනේවා නතර කරන්න අවශ්‍ය කටයුතු කරනවා. පළවෙනි අදියර විදියට දෙවනුව අපි ඒවා වෙනුවට වෙන විකල්ප හඳුන්වා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. මේ සියලු තීන්දුව ගන්නේ පරිසරය ආරක්ෂා කරගන්නත්, අපේ ජනතාව ආරක්ෂා කරගන්නවා. අපි ඒවට විකල්ප ක්‍රම හඳුන්වලා දීමේ වැඩපිළිවෙලක් අලුතෙන් පත්වෙච්ච අමාත්‍යවරුන් සමග සාකච්ඡා කරනවා. ඒව හඳුන්වලා දෙනවා. රෝගීන්ට ප්‍රමිතියෙන් තොර ඖෂධ ලබා දෙමින් පසුගිය රජය සමයේ සිදු කළ මහා පරිමාණ ඖෂධ මාෆියාව පිළිබඳ විධිමත් විමර්ශනයක් ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. මැදවච්චිය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. පහුගිය කාලේ රෝගීන්ට ලබා දීලා තියෙන ඖෂධ තත්ත්වයෙන් ප්‍රමිතියෙන් අඩු ඖෂධ කියලා අපිට දැනගන්න ලැබිලා තියෙනවා. මේ ගැන විමර්ශනයක් කරලා තත්ත්වයෙන් උසස්, ප්‍රමිතියෙන් උසස් හොඳ ඖෂධ වකුගඩු රෝගීන්ට ලබා දීම සඳහා අප මැදිහත් වෙන බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම පහුගිය කාලේ හිටිය දේශපාලන නායකයෝ පහුගිය අවුරුදු පහක රට පාලනය කරපු ඇත්තෝ අපේ රටට ගෙනල්ලා තියෙන ඖෂධ වල ප්‍රමිතිය පිළිබඳ අපිට බරපතල ප්‍රශ්නයක් පැන නැගලා තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයට කෝටි දහස් ගණනක ඖෂධ එකම සමාගම් දෙක තුනකින් ලබා ගන්න ක්‍රමවේදයක් හදලා එක සමාගමකට තමයි ගෙවීම කරලා තිබුණේ. මූල්‍ය අක්‍රමිකතා තියෙනවා නම් තත්ත්වෙන් බාල ඖෂධ රටට ගෙනල්ලා තියෙනවා නම් ඒ ගෙනාපු අයට වැරදි කරපු අයට ඉදිරි කාලෙදී නීති මාර්ගෙන් ක්‍රියාමාර්ග ගන්නත් අපි බලාපොරොත්තු වෙනවා. දකුණු පළාතේ සීමිත බඳවා ගැනීම යටතේ සෞඛ්‍ය උපස්ථායකයන් ලෙස උසස් වීම ලැබූ 110 දෙනෙකු වෙත පත්වීම් ලිපි ප්‍රදානය ගාල්ල ලැබුතුව දක්ෂිණපාය ශ්‍රවණාගාරයේදී සිදු කෙරුණා. ඒ දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලිගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සභාව ඇමතු ආණ්ඩුකාරවරයා නව පත්වීම් ලාභීන්ගෙන් ඉල්ලා සිටියේ තමන්ට ලැබෙන වගකීම් විශිෂ්ට ලෙස ඉටු කර ජනතා සේවයට කැපවන ලෙසයි. මෙම අවස්ථාවට දකුණු පළාත් ප්‍රධාන සෞඛ්‍ය ලේකම් සමන් දර්ශන පාණ්ඩිකෝරාල මහතා ඇතුළු පිරිසක් එක් වුණා. දැන් පුවත් කිහිපයක් ලුහුඬින්. ජාතික ශිල්ප සභාවේ පළාත් දිස්ත්‍රික් සහ ප්‍රධාන කාර්යාලයේ සියලු නිලධාරීන් දැනුවත් කිරීමේ පුහුණු වැඩමුළුවක් පැවැත්වුණා. ඒ රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ ප්‍රධානත්වයෙන් වේවැල්, පිත්තල, මැටි, ලීබඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩපිළිවෙල පිළිබඳ මෙහිදී කාර්යමණ්ඩලය දැනුවත් කෙරුණා. මෙම ක්ෂේත්‍රයේ දියුණුව සඳහා ඉදිරියේදී පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් විජිත බණ්ඩාරනායක, ජාතික ශිල්ප සභාවේ සභාපති සුදත් අබේසේකර යන මහතුරු මෙම අවස්ථාවට එක්ව සිටියා. නුගේගොඩ මිරිහාන පොලිස් වසම තුළ ඩෙංගු මර්දන වැඩසටහනක් සංවිධානය කෙරුණා. ඒ බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි ජුබිලි කණුව මන්සන්දියේ සිට උඩහමුල්ල දක්වා ප්‍රදේශයේ ආවරණය වන පරිදි නිවාස පරීක්ෂාව, දෝමායනය ඇතුළු ඩෙංගු මර්දන ක්‍රියාකාරකම් සිදු කෙරුණා. මාධ්‍යවේදී හේමසිරි කුලරත්න මහතා සිය දරුවන්ගේ සහ හිතවතුන්ගේ සහයෝගය ඇතිව මහරගම අපේක්ෂා රෝහලට රෝදපුටු හයක් පරිත්‍යාග කළා. මාධ්‍යවේදියෙකු ලෙස ගුවන් විදුලි, පුවත්පත් සහ විද්‍යුත් මාධ්‍යවල දීර්ඝ කලක් සේවය කර ඇති හේමසිරි කුලරත්න මහතා ස්වාධීන රූපවාහිනී සේවයේ කොළඹ දිස්ත්‍රික් ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු ලෙසද කටයුතු කරනවා. මහා සංඝරත්නයේ ආශිර්වාද මැදී රෝදපුටු බහර දීම සිදු කෙරුණා. ශ්‍රී ලංකා පුස්තකාල සංගමය සංවිධානය කළ පුස්තකාල සහ විඥාපන විද්‍යා උසස් ඩිප්ලෝමා සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වුණා. ඒ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් උසස් ඩිප්ලෝමා දහරීන් 103 දෙනෙකු සඳහා මෙහිදී සහතික පත්‍ර ප්‍රදානය කෙරුණා. ශ්‍රී ලංකා පුස්තකාල සංගමයේ 60 සංවත්සරයට සමගාමී ලෙසයි මෙය සංවිධානය කෙරුණේ. ලේදන් දීමේ පුණ්‍ය කර්මයක් නාරාහිම්පිට රුධිර පාර විරහින මධ්‍යස්ථානයේදී පැවැත්වුණා. මිලේනියම් සිටි සිංහ සමාජය මෙම ලේදන් දීමේ වැඩසටහන සංවිධානය කර තිබුණා. ඒ සමගින් ස්වාධින රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. සුබ දවසක් ඔබට.